දැන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන ගොඩක් රටවල තරුණ ක්‍රීඩකයන්ට තමන්ගේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න කලින්ම ජාත්‍යන්තර ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරන අවස්ථාවක් උදා වෙන්නේ තමන්ගේ රටවල තියෙන ජාත්‍යන්තර මට්ටමේ T20 තරගාවලිය නිසා. IPL වලින් ඉන්දියාව තමයි මේ වාසිය වැඩිපුරම ගන්නෙ. බංග්ලාදේශ වගේ රටවලුත් හොඳට සංවිධානය වුණු BPL වගේ තරගාවලි වසර කීපයක්ම සාර්ථකව පවත්වාගෙන ඇවිත් තියෙනවා. අනිත් රටවල තත්ත්වය මෙහි වෙද්දී ලංකාව මේ අවුරුද්දේ තියෙනවා කියලා තිබුණු LPL තරගාවලියත් කියපු විදිහට අගෝස්තු මාසෙ තියන්නේ නැහැ කියලා තමයි ආරංචි වෙන්නේ. ක්‍රිකට් පරිපාලනයේ ඇති වෙලා තියෙන අස්ථාවර තත්ත්වයක මේ තරගාවලිය කියපු විදිහට නම් වෙන්නේ නැහැ කියලා තරගාවලියේ අධ්‍යක්ෂ විදිහට පත් කරපු රසල් ආනල්ඩ් පසුගිය දවසක මාධ්‍යයට කියලා තිබුණා. LPL තරගාවලිය ලැබෙන අගෝස්තු මාසයේ පවත්වන්නයි හිටියේ. නමුත් මේ මතු ප්‍රශ්න නිසා නියමිතව තිබූ කාලයේ තරගාවලිය පවත්වන්න හැකියාවක් නැති වෙනවා. මේ වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන ප්‍රශ්න අධිකරණයේ දක්වා ගියපු දෙයක් නිසා සියලු කටයුතු කල්දමන සිදු වෙනවා. පසුගිය වරත් SLPL කියලා පවත්වපු තරගාවලියත් හරියට කෙරුණේ නැහැ. මේ තත්ත්වය උඩ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ සම්බන්ධව ඉදිරියේදී තීරණයක් ගන්න වෙනවා. එම තීරණය දන්නු තෙක් මා බලා ඉන්නවා. මේ තරගාවලිය පවත්වන කාලසටහන හදන එක විදෙස් ක්‍රීඩකයෝ සම්බන්ධ කරගන්න එක කරගෙන යද්දී මේ විදිහ දෙයක් වුණා කියලා තමයි ආනල්ඩ් කියලා තිබුණේ. කාල්සටන් සෑදීම ජාත්‍යන්තර හා දේශීය මට්ටමේ ක්‍රීඩකයන්ට කතා කරගෙන යන එක ගොඩක් දුරට කරගෙන යමිනි සිටියේ. නමුත් තරගාවලියේ ඉදිරියට යන එක වෙනස් වෙලාද කියලා කියන්න දැන් හරියට කෙනෙක් නැහැ. ක්‍රීඩකයන් සොයා ගැනීම ගැන කතා කළත් විදෙස් ක්‍රීඩකයන් පවා ලොකු උනන්දුවකින් හිටියේ. නමුත් දැන් මතුවලා තියෙන කරුණු අනුව මට ඒ ගැන හරියටම කියන්න අපහසුයි. ඇත්තටම අපට අවශ්‍ය ගන්නට වඩා ක්‍රීඩකයෝ කැමති වෙලා හිටියා. තරගාවලියට කැමති වුණු ක්‍රීඩකයන්ට දැන් මොනවද කියන්නේ? ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ එපා වුණු මුරලි, සංග, මහේලලගේ ගොඩට ආනල්ඩ් ගේ නමත් එකතු වෙයිද? මේ තරගාවලියට කැරිබියන් ප්‍රීමියර් ලීගයේ කැප කරලා ගොඩේ ක්‍රීඩකයෝ කිහිපයක් එන්න හිටියා වගේම කැරිබියන් ප්‍රීමියර් ලීගයට තේරුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඒ තරගාවලියත් නැති වෙලා ලංකාවේ තියෙන තරගාවලියත් නැති වෙන එකක් වෙලා තියෙනවා. ක්‍රිකට් වගේම ලංකාවේ ක්‍රිකට් පරිපාලනයක් අවිනිශ්චිතයි කියලා තමයි අවසන් වශයෙන් කියන්න තියෙන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් තොරතුරු සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.